තමන්ගේ වම් අත පැත්තේ
තියන්න හොඳට විගහැරලා මෙන්න මේ විදිහට. අම්මා තාත්තා විතරයි නම් එක්කෙනෙක් නම් ඇවිල්ලා ඉන්නේ තමන්ගේ අත දිගහැරලා අම්මගේ හෝ තාත්තගේ ඇවිල්ලා ඉන්න කෙනාගේ පපුවේ තියන්න දිගහැරලා බය නැතුව කර උඩ එහෙම නෙවෙයි පපුවේ තියන්නේ බය වෙන්න එපා තමන්ගේ අම්මා තාත්තා ඉන්න නිසා බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒ නිසා එහෙම තියාගෙන දැන් අම්මල තාත්තල තව ටිකක් දරුවෝ ළඟ දැන් අම්මල තාත්තලා තමන්ගේ අත් දෙකම දාලා කාලෙකින් හම් වෙන අවස්ථාවේ දරුවෝ තමන්ට දුරු කරගන්න හිතගෙන අම්මා ඉඳගෙන අමාරුයි වගේ නැගිට්ටක් කමක් නැහැ කැමති විදිහට කැමති විදිහට කරන්න කමක් නැහැ හරි දැන් බය නැතුව තමන්ගේ දරුවාට තමන් අත් දෙක දාලා දුරු කරගන්න දැන් අත පපුවට තියාගෙන දරුවෝ තමන්ගේ අම්මා තාත්තගේ පරේ හිස තියාගත්තත් කමක් නැහැ. තුරුල් වුණාට කමක් නැහැ. හරි. දැන් S2 තියාගන්න අම්මලා තාත්තලා දරුවෝ. මගේ රත්තරන් දුවේ පුතේ. ඔයාගේ ජීවිතේ ඔයාට ආදරේම කරන ඔයාගේ ලෝකේ තරම් ලෝකයක් නැහැ කියපු රත්තරන් අම්මා රත්තරන් අප්පච්චි ඔයා ළඟ මේ ඉන්නේ ඇවිල්ලා පුතේ ඔයාගේ අම්මා ඔයාට මුළු ජීවිතේට වැඩි ආදරේ පුතේ ඔයාගේ තාත්තා වහට ජීවිතේටත් වඩා ආදරේ මගේ රත්තරන් දුවේ පුතේ ඔයාගේ අතට දැනෙනවා ඇති අම්මගේ පපුව ඇතුලේ හදවත ගැහෙන වේගი ටික ටික වැඩි වෙන නැති. අප්පච්චිගේ පපුව ඇතුලේ හදවත ගැහෙන වේගි ටික ටික වැඩි වෙන නැති පුතේ. මගේ රත්තරන් අම්මා අප්පච්චි තුරුල්ලට ආයෙත් මට ඉන්න ලැබුණා. මගේ රත්තරන් පුතේ මගේ රත්තරන් දුවේ අපි වාලට ආදරේ පුතේ මේ කවි ටික හොඳට අහගෙන ඉන්න දස මාස
උකුලේතියා රැතුම් යම නීති වාදින්න අම්මලා තාත්තලා දුවලා වැඩසටහන ආරම්භ කරන්න යනකොට මම කැමති අම්මලා තාත්තලා එක්ක චුට්ටක් කතා කරන්න. අම්මලා තාත්තලා කැමතිද මගේ එක්ක කතා කරන්න? කැමති. දුවලා පුතාලා කැමතිද මගේ එක්ක කතා කරන්න? කැමතිද? මොකද කියන්නේ? කැමති. මම පළවෙනි ප්‍රශ්නේ අහන්නේ වටිනාම සම්පත මොකක්ද? වටිනාම සම්පත කවුද? දරුවෝ. වටිනාම දෙයක් ලැබුණොත් වටිනාම දේ රැකගන්න අපි මොනවාද නොකරන්නේ? මොනවාද නොකරන්නේ? ඕනෑම දෙයක් කරනවද නැද්ද? කරනවා. පාරේ යනකොට මැණිකක් එහෙම හම්බ වුණොත් ওই මැණික අරගෙන ගිහිල්ලා ඔන්න ඔය කොහේ හරි දාලා තියෙන කියලා දාලා තියෙනවද? නෑ. ඒක වටිනම තැනක තියලා වටිනාම දෙයකට පමණයි අපි යොදන්නේ. දැන් දූල පුතාලා
වැඳගන්න පහසු විදිහට මුලත තාත්තලා වැඳගෙන දැන් ඉන්න අම්මා තාත්තා දරුවගේ හිසට අත තියාගෙන ආශිර්වාද කරන්න දැන් ඇස් පියාගන්න අපි යමු අපේ ලෝකේ ආදරය සෙනහස දයාව කරුණාව හොයාගෙන මේ කතා කරන්නේ අම්මා තාත්තගේ හදවතේ මේ කතා කරන්නේ දුවගේ පුතාගේ හදවතේ මගේ රත්තරන් දුවේ මගේ රත්තරන් පුතේ මේ ජීවිතේ මගේ පුතේ අපි ඔයාලට පණට වැඩිය ආදරේ මගේ රත්තරන් දුවේ පුතේ ජීවිතේ හැමදාම මම පෙරුම් පෙරුවේ මගේ රත්තරන් දුව මගේ ලෝකේට මේ විදිහට ලං වෙන්නේ කවද්ද කියලා පුතේ මගේ රත්තරන් පුතා මගේ ලෝකෙට මේ විදිහට එකතු වෙන්නේ කවද්ද කියලා පුතේ අම්මා කෙනෙක් විදිහට පුතේ මං පෙරුම් පුරාගෙන හිටියා තාත්තා කෙනෙක් විදිහට පුතේ මං පෙරුම් පුරාගෙන හිටියා මගේ රත්තරන් දුවට මෙහෙම ලං වෙන්න පුතේ මගේ රත්තරන් පුතාට මේ විදිහට ලං වෙන්න අපි මෙච්චර කාලයක් ජීවත් වුණාට පුතේ එක ගෙදරක හිටියට එක වහලක් යට හිටියට පුතේ අපි හිටියේ ටිකක් දුරස් වෙලා වගේ කියලායි මට හිතෙන්නේ පුතේ අපි ඔයාලට පණවගේ ආදරෙයි පුතේ මගේ රත්තරන් අම්මේ මගේ රත්තරන් තාත්තේ අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි අම්මේ අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි මගේ රත්තරන් තාත්තේ මගේ රත්තරන් අම්මේ මගේ රත්තරන් තාත්තේ කාලයත් එක්ක අම්මලගෙන් අපි ගොඩක් ඈත් උනා නේද කාලයත් එක්ක අම්මලගෙන් අපි ගොඩාක් ඈතට ගියා නේද මගේ රත්තරන් අම්මේ අනේ මට ඒ ගැන හිතනකොට හරි වේදනයි අම්මේ අම්මගේ හිත මන් නිසා රිදෙන්න ඇති නේද මන් දවසින් දවස අම්මගේ ලෝකෙන් ඈතට යනකොට මන් දවසින් දවස තාත්තගේ ලෝකෙන් ඈතට යනකොට අනේ මගේ අම්මගේ හිත රිදෙන්න ඇති නේද මගේ තාත්තගේ හිත රිදෙන්න ඇති නේද මගේ රත්තරන් අම්මේ තාත්තේ මටත් මේ විදිහට අම්මට ලං වෙන්න මමත් පෙරුම් පෙරුවා මගේ අම්මේ අනේ මගේ රත්තරන් අම්මේ තාත්තේ අපිට ඔය ආදරේ නැති කරන්න එපා අම්මේ අම්මගේ ආදරේ මට ගොඩක් ඕන මගේ රත්තරන් අම්මගේ ආදරේ මට ඕන මගේ රත්තරන් තාත්තේ තාත්තගේ ආදරේ ගොඩක් ඕන අම්මේ තාත්තේ මගේ රත්තරන් දුවේ මගේ රත්තරන් පුතේ අපි ඔයාට පණට වඩා ආදරේ පුතේ ඔයාට අපට ලං වෙන්න බැරි වුණාට පුතේ පහුගිය කාලේ අපි ඔයාට පණ මගේ ආදරේ මගේ දරුවනේ ජීවිතේ හැමදාම හීන හැරුවේ මගේ රත්තරන් පුතා මගේ දිහා රවල බලනකොට මට ඒක දරා ගන්න බෑ පුතේ ඔයාලට කේන්ති ගිහිල්ලා අපට ඒකට එක කියාගෙන යනකොට පුතේ මහ වේදනාවක් දැනෙනවාමයි රත්තරන් දුවේ අනේ පුතේ එහෙම කරන්න එපා ඔයාලා තික් වෙන වැරදි වහලාගෙන අහන්න ලැබෙනකොට පුතේ මුතුම දුකයි පුතේ මන් දසකඩ මාසයක්මයි රත්තරන් මගේ පුතා කුස ඇතුලේ තියාගෙන මේ ලෝකෙට ගිහි කරන්න පුතේ අම්මා කෙනෙක් විදිහට කොච්චර දුක් විඳද මයි දුවේ තාත්තා කෙනෙක් විදිහට ඔයාගේ තාත්තා කොච්චර දුක් විඳද පුතේ අර සමහර වෙලාවට තාත්තට අද එන්න බැරි වුණාට පුතේ තරහ වෙන්න එපා තාත්තා අපි වෙනුවෙන් හම්බ කරන්න ගිහිල්ලා ඉන්නේ පුතේ ඔයාගේ තාත්තා අම්මා ඔයාට ආදරේ පුතේ ඔයාට ආදරේ අනේ මගේ රත්තරන් අම්මේ අම්මා මට ගොඩක් ආදරේ කියලා මට අද දැනෙනවා අනේ අම්මේ ඔය ආදරේ මට ගොඩක් දෙන්න මාව තව ටිකක් අම්මගේ ලෝකෙට තුරුළු කරගන්න අම්මේ මාව තව ටිකක් අප්පච්චිගේ ලෝකෙට තුරුළු කරගන්න මගේ රත්තරන් අම්මේ තාත්තේ අනේ මාව ඈත් කරන්න එපා අම්මේ මට ඒ දුක දරා ගන්න බෑ මගේ රත්තරන් අම්මේ තාත්තේ
අපි අතින් වෙච්ච වැරදි අපට කියලා දෙන්න අපේ අපි අතින් වෙච්ච අඩුපාඩු අපට කියලා දෙන්න අපි හදා ගන්නම් මගේ රත්තරන් අම්මේ තාත්තේ ජීවිතේ හැමදාම මගේ අම්මට මං ආදරෙයි අම්මේ මගේ තාත්තට මං ආදරෙයි තාත්තේ අනේ මට සමා වෙන්න මං එකට එක කියලා ඇති සැර පුප්පල ඇති මං අම්මට එරෙහි වෙලා ඇති වැරදි කරලා ඇති හිතුවක් ආර වෙච්ච තැන් තිබුණා තමයි අම්මේ ඒත් මට අද පුළුවන් හදාගන්න මං ඒකම හදාගන්න අම්මා තාත්තා වන්දනා කරමු ආශිර්වාද කරන්න කියන වෙලාවට දරුවක් ඉස්සරහට අපතිලා ආශිර්වාද කරමු සෙල්ලම් කාලේ පාළුව බින්දා ඒ කාලෙදීත් ඍතුනද මන්දා සමාව දෙනු මැන මා පොඩි හින්දා මා හැර
සග්ග සම්පත්තිනේ
ද ආචාරය මන්දලේ මෑනවරුන්ගේද ඔබ සිරදයාගෙන්ද අවසරයි අද දින මේ වගේ වැඩසටහනක් කරලා අපේ දෙමව්පිය පිළිබඳ අපිට ලොකු වටිනාකමක් ඒ වගේම අපේ අම්මලා තාත්තලා අපි වෙනින් ඉන්න දුක් ගැන අපිට කියලා දුන්නට අපිට පහදා දුන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙපළටම අපි ස්තුති කරනවා ඒ වගේම මේ වගේ වැඩසටහනක් සංවිධානය කරගන්නට විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මන්ත්‍රී සහ අපගේ දෙමව්පියන්ට ස්තුති කරමින් නිහඬ වෙනවා සම්පි ස්තුති කීප කණ්ඩායමකටම කිව්වා මේක සහභාගී වෙන්න කියලා. නමුත් මම හිතන්නේ දෙමව්පියෝ සූදානම් කරගන්න බැරි වෙන්න ඇති. නමුත් මම හිතන්නේ පාසලේ ඉන්න ඉතාම වාසනාවන්ත දෙමව්පියෝ හා දරු පිරිසනේ මේ වර්ෂය තුල කෙසේ හෝ අනිත් දරුවන්ට මේ අවස්ථාව උදා කර දෙන්න අපි හාමුදුරුවන් වහන්සේලාත් එක්කත් මම ඉස්සෙල්ලා සාකච්ඡා කරා. අපි උත්සාහ කරනවා මම හිතන්නේ පාසලක දෙන්න ඕන ඉතාම වැදගත්ම දේ තමයි අද මේ සිටුවේ. ඒ සඳහා අපගේ ආරාධනයේ මේ වැඩම ආදාලා අප මීගහ කිවුල ජාතික පාසලේ අපගේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මම මුලින්ම විද්‍යාලයේ ගෞරවනීය ස්තුතිය හා පුණ්‍යානුමෝදනා කිති කරනවා. අපේ දරුවන්ට දෙමව්පියන්ට මේ අවස්ථාව උදා කිරීම සම්බන්ධයෙන් ඒ වගේම විද්‍යාලයේ සෑම කටයුත්තක්ම ආගමික පමණක් නොවේ දරුවන් දන්නවා විද්‍යාවේ හැම දෙයකටම වැඩිපුර දායකත්වයක් ලබා දෙන අපගේ ධර්මසිද්ධි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ආචාර්ය ධර්මසිද්ධි ස්වාමීන් වහන්සේ අපි දැන් කතන්දරේ හරියට හදාගන්නට ඕන ලොකු විභාග ගොඩක් කරලා ඉතාම උසස් සමත් වෙලා අපේ පාසලට සේවය කරන්න ඉතා කැමැත්තෙන් ඉන්නවා. අපි ආරාධනා කරනවා උන්වහන්සේට තවත් දීර්ඝ කාලයක් මේ දරුවන්ට උන්වහන්සේගේ සේවය ලබා දෙන්න කියලා. නමුත් සමාජයේ ඊට ඉහළට ආරාධනා ලැබෙමින් පවතිනවා. අපේ පිනක් තිබොත් උන්වහන්සේ අපිට දෙයිදී නැතිනම් අපිට ඒ වරම හමු වෙන්නත් පුළුවන් සමහර විට. කෙසේ නමුත් ඉන්න කාලය තුල මම පාසලට ඇවිත් වසර 10ක් වෙනවා දැනට අපේ හාමුදුරුවන් වහන්සේ ඒ හා සමානව කාලයක් මම පෙරවරු 9ක් විතර වෙන්නේ නැති උන්වහන්සේ මම ඇවිල්ලා කෙටි කාලෙකින් පාසලට ආවේ ඉතාම වාසනාවන්ත පාසලක් සුජාතා විද්‍යාලයේ. මම ආපු දවසේ ඉඳලම කිව්වා මේ පාසලට දේව ආශිර්වාදේ තියෙනවා. ඒ කියන්නේ ඉතාම හොඳ දෙමව්පියෝ හොඳ දරුවෝ ඒ ඔක්කොටම වඩා ඉතාම හොඳ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලායි වගේ හොඳ ආචාර්ය මණ්ඩලයක් විද්‍යාලයේ හිටියා. ඉන්න ඒ නිසා අපේ පාසල් හැමදාම වාසනාවම තමයි ලැබුණේ. අද උනත් මේ අවස්ථාවේ දරුවන් ලැබුණ ලොකුම වාසනාව ඒ ගුරු මණ්ඩලයේ ලොකු ඕනිකමක් තිබුණා. මේ දරුවන්ට පොඩක් කලබල වයසේ ඉන්න නිසා මේ පුරාණ අවදිය දරුවන්ගේ හොඳ පැත්තට ගියොත් හොඳයි නරක පැත්තට ගියොත් නරකයි. ඒ නිසා මේ ගුරු මණ්ඩලයේ හැමතිස්සෙම මාසික ඇවිල්ලා කතා කරනවා මේ දරුවන්ට අපි යම්කිසි විශේෂ වැඩසටහනක් කරන්න කියලා. මම හිතන්නේ අදින් පස්සේ මේ දරුවකට කවදාවත් වරදක් වෙන එකක් නැහැ. දෙමව්පිය ඉස්සරහා ඔවුන් පොරොන්දු වුණා දෙමව්පියන්ගේ පොඩි බෑග් එකක්. බෑග් එක අයින් කරාට පස්සේ කඩදාසිය කොල්තලා කියලා යන්තම් දෙයක්. කඩදාසිය අයින් කරාට පස්සේ තමයි ලෝකේ තියෙන ලොකුම දුක දැනෙන්නේ එතන. බටර් විස්කෝතිලේ අර තින්බෙන පැති දෙක එකට තියලා නූලක් ගැට ගහලා. සර් මට ආහාර මුද්දලේ දෙනවා සර් අඩු කරන්නේ නැතුව රුපියල් 60ක් හම්බ වෙනවා. තුන ගන්න රුපියල් දවස් 20කට. ඒ 60යි අම්මා නංගිට කිව්වා දරුවෝ අධ්‍යාපනයේ විතරයි කියන්නේ වෙන මොනවත් නැහැ. අම්මලා සතුට කරන් ගුවන් තාත්තා සතුටුයි පුළුවා. ඒ දෙන්නයි. එහෙනම් මං සියලු ගීත පහක් සූදානම් වෙන්නේ මෙතන මේ ගීතෙන් පස්සේ ඒ දැසකන අවසන් කරනවා. බොහෝම ලස්සන දෙයක් දරුවෝ ටික. Thank you.